ආයිබෝවන් අපි ළඟට එන කේන්දර බලන්න එන ගොඩක් අයගේ මාසයකට මල් ළඟට එන අයගේ 20-25ක් එන්නේ දික්කසාද වෙච්ච අය. කේන්දරේ පරික්ෂා කරාම කුජ සනි මංගල යෝගේ තියෙනවා. කුජ සනි මංගල යෝගේ කියන්නේ කුජ ග්‍රහය සෙනසුරු ග්‍රහය එකට සංයෝග වෙලා ඉඳීමයි සමසස්තෝම තැන්පත් වීමයි. සමසස්තෝම කියන්නේ කුජ එකේ ඉන්නවා නම් සෙනසුරු හතේ නම් ඒක කුජ සනි මංගල යෝගේ. කුජ දෙකේ ඉන්නම් සෙනසුරු අටේ නම් කුජ සනි මංගල යෝගේ. දෙකට අට තමයි සමසස්තම දුස්තිය. කාගේ හරි කේන්දරයක කුජ තුනේ සෙනසුරු නමේ නම් ඒක කුජ සනි මංගල යෝගේ සස්තම දුස්තිය. කාගේ හරි කේන්දරයක කුජ හතරේ සෙනසුරු 10 නම් ඒක කුජ සනි මංගල යෝගේ. ඊළඟට පස්වැන්නයි කේන්දරේ සාමාන්‍යයෙන් පස්වැන්නයි 11වැන්නයි ඒ කුජ සනි මංගල යෝගේ. කුජ පහේ නම් සනි, 11 නම් කුජ සනි මංගල යෝගේ. ඒ වගේම 6 කුජ නම් සෙනසුරු, 12 නම් කුජ සනි මංගල යෝගේ. මේ ආකාරයට සමසස්තම කුජ සනි මූණට මූණ තැම්පත් වීම තුලිනුත් කුජ සනි සංයෝග විලා තිබීම තුලිනුත් මේ යෝගේ යෙදෙනවා. මේ යෝගේ තියන අය අසාද බඳින්නේ ඕනේ මේ යෝගේ තියන අය. ඒක කියන්න ඕන 99.9% මේ යෝගේ තියන අය තමයි මේ නැති අය බැඳලා දික්කසාද වෙලා අපි ළඟට එන්නේ. මේක දැනුවත් කරේ විවාහ වෙන්න ඉන්න අයට. යාළු වෙච්ච පළියට බඳින්න යනකයි ඒක තමයි අපි කියන්නේ කේන්දරය. පොරොන්දම් බලන වැඩක් නෑ. මේ ගුරු හත කුජසනි මංගල යෝගේ තියෙනවනම් අනිත් එක නැත්තම් ඒ විවාහය අසාර්ථක වෙනවා. ඉතින් ජ්‍යොතිෂය කොච්චර සත්‍යද කියලා මේවා කියලා තියෙන ඉෂුවරයන් වහන්සේලා. ඒක මම දැනුවත් කරේ විවාහ වෙන්න ඉන්න අනාගත දූ දරුවන් වෙනුවෙන්. තෙරුවන් සරණයි. ආයිබෝවන්. දැන් ලෝකේ ඔබ කොතනක හිටියත් නව තාක්ෂණය සමග ඔබට පුළුවන්කම තියෙනවා මගේ ගිණුම් අංකෙට මුදල් දාලා කේන්දරේ බලව ගන්න. උපන්දිනේ වෙලාවයි දුන්නම මම කේන්දරේ හදලා දවස් දෙක තුනක් ඇතුළත කියනවා පිටරට ඉන්නයිට ලංකාවේ වටන අද මුදල් දැම්මොත් පහුවදා ඒ තමන්ගේ ජම්මපස්සේ පරික්ෂා කරගන්න පුළුවන්. ඉතින් මගේ අනාවැකි සාර්ථක වෙච්ච නිසා මට මුදල් දාපු ගමන් කියන්න බෑ. පිටරට ආයට දවස් දෙකක් වගේ කාලයක් මම ගන්නවා ඒ තමන්ගේ ජම්මපත්‍රය කියන්නේ. මට කරන්න ඕනේ පන්දිනේ වෙලාවයි SMS කරන එක. මම SMS කරනවා. මට කෝල් කරාම අමගේ උපන්දිනේ වෙලාව දැන් තියෙනවා ෆෝන් වල මේ වොයිස් රෙකෝඩර් නැත්නම් සවුන්ඩ් රෙකෝඩර් කියලා ඇප් එකක්. මේක ඇප් එක නැත්නම් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්ලේ ස්ටෝර් සොෆ්ට්වෙයාර් එකෙන් ඕන කෙනෙකුට. පොඩි ළමයි පවා දන්නවා මේ තාක්ෂණයෙන් අපි ප්‍රයෝජනය ගන්න. අපමට කරදරයක් වෙන වෙලාවට කේන්දරයක් බලන්න ගියාම මේක හරිම ශනිකව කරගන්න පුළුවන්නේ. කවුරුත් විපත් කරදර වුණාම තමයි කේන්දරයක් බලන්න අද උත්සාහ කරන්නේ. එතනදී අපි ඔබේ ඒ අවශ්‍යතාවය ඕන වෙලාවක සපුරා ගන්න ලෑස්ති. අවන්ගේ WhatsApp වයිබ තාක්ෂණයෙන් යන බලනව නම් සල්ලි යන්නේ ඕන කෙනෙකුට එහෙම බලා ගන්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ මගේ තියෙනවා ගිණුම් අංකයක් 82.3014976 කියලා. 82.3014976 කොමර්ෂල් බැංකුව නුගේගොඩ විජිතරෝණ විජේමුණි කියන account එකට මගේ ගිණුම් අංකයට ඉදිරි මේ ගිණුම් අංකයට මුදල් යොමු කිරීම තුලින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ දේ ලබා ගන්න. ඉතින් මේ ආකාරයට ලෝකේ කොතනක හිටියත් ඔබට ඉතින් ඔබත් කැමතිනේ අනාවැකි කියපු අනාවැකි අහන්න කැමතිනේ ඔබ ඔබේ අනාගතේ මෙහෙම ජම්මපත්‍ය පරික්ෂා කිරීම තුලින් ඔබේ හොඳ කාලේ කොයි කාලේද ලබන්නේ. ඔබට රාජයෝග තියෙනවද? ඔබට ධන යෝග තියෙනවද? ඔබට පැලඳිය යුතු මෙනික් වර්ග මොනවද? ශාන්තයේ මේ සෙනසුරු අපල තියෙනවා නම් කළ යුතු ශාන්ති කර්ම. ඔබට ව්‍යාපාර ශේෂයේ හරියන්නේ කුමන ඉසව්වෙන්ද? ඔබට කේන්දරේ විදේශගත වෙලා නම් දිනුව ඇති වෙන්නේ. මේ සියල්ල සඳහන් කරලා අවසාන වශයෙන් මම අහනවා තව මොනවද දැනගන්න ඕනේ? ඇයි ඔබට විවාහය ප්‍රමාද වෙන්නේ? ඇයි ඔබ දික්කසාද වුනේ? ඇයි මේ ඔබට විවාහයට ඔබ උනන්දුවක් නැත්තේ? මේ පිළිබඳව සියලු தත්ත්වයන් අපි
ඔබේ ජම්මපත්වය පරික්ෂා කරලා තිතට කියනවා. මීට කලින් තමුන්නාන්සේලා දන්නව ඇති 2016 ජනවාරි 19 තමයි මගේ YouTube channel එකට විතරෝණ විජේමුණි astrology කියන YouTube channel එකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ ජනාධිපති වන අනාවැකිය මම ප්‍රකාශ කරේ. ලංකාවේ කවුරුත් කිව්වද ඈ හැමෝම යන්නේ ඉන්දියාවේ ওই ඉෂවර මට්ටමේ ඉන්න මිනිස්සු පස්සේ. ඒ මිනිස්සු කිව්වද නෑ මම කොයි මේ වගේ තමයි මහින්ද මහත්තයා පරදින කවුරු තුනක් කලින් කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප් මෝදි එතකොට සරත් පොන්සේකේ ආසනයක් ගන්න ඇති එක සජිත් අන්තපරාජයක් ලැබනවා කියලා 13,25,000කින් පෙරදුනේ. අනු ගෝඨාභය 69,00,000ක් ගන්නවකෝ. මම මේවා හරියට තිතට කියපු ජ්‍යොතිර්වේදියේ. මේවා කියන්න මට කොහොමද හැකියාව ලැබුණේ? මං ඉගෙනගත්ත ජ්‍යොතිෂයට අමතරව මිනිස්සෙක් ඉපදුනාම ඒ මිනිස්සය සංසාරේ ගේන විඥානය කියන එක, බුද්ධිය කියන එක. මාටි වික්‍රමසිංහ 4-5 ලියපු පොත දැඟින මහාචාර්යරු කිසි කෙනෙකුට ලියන්න පුළුවන්. ඒ වගේ මිනිහෙකුගේ විඥානයේ මත ජ්‍යොතිෂය මේ ශාස්ත්‍රයේ කාගෙන් පොතපත කියවලා ඉගෙන ගත්තා මං අලුත් දේවල් සොයා ගැනීම කරනවා. ඒ වගේම මම බලන ක්‍රමවේදයන් වෙනස්. මම නවාංශ කුණ්ඩලියත් බලලා ජ්‍යොතිෂයේ ගැඹුරින් පලාපල කියන බවත් බවන් සිද්ධාන්තය අනුගමනය කිරීම තුළින් තමයි මම පලාපල කියන්නේ. මේ පණිවිඩය මේ මගෙන් කේන්දරේ බලන්න දැනට කිසිම අවශ්‍යතාවයක් නොමැති අයට නෙමෙයි අවශ්‍යතාවයක් තියෙන අයට පමණයි. අනවශ්‍ය අය මේකට පැටලෙන්න අවශ්‍ය නැහැ. ජ්‍යොතිෂය කෙරේ විශ්වාසයක් තියෙන, මා කෙරේ විශ්වාසයක් තියෙන අනාවැකි 15 කියපු ඒ මගෙන් බලා ගන්න ආසාව තියෙන අය ඉන්නවා. ඒ අයට තමයි මගේ මේ වීඩියෝ පටියෙන් මම කරුණු ගෙනහැර දැක්වේ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.